අවුරුදු 7ක බබෙක් ඉන්න අම්ම කෙනෙක් තමයි පළවෙනි ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. දුවෙක් තමයි අවුරුදු 7. එයා විතරයි මට ඉන්නේ. මීට අවුරුද්දකට වගේ කලින් එයාට මනෝවෛද්‍ය ප්‍රතිකාර ගත්තා. ඒ එයා හැම දෙයකටම මාත් එක්ක අසාමාන්‍ය විදිහට රණ්ඩු වෙන්න ගත්ත නිසා මැඩම්. පස්සේ අපි ට්‍රීට්මන්ට් නැවැත්තුවා. මොකද තත්ත්වය පොඩ්ඩක් අඩු වුණා වගේ දැනුන නිසා. නමුත් එයාගේ හැම වැඩක්ම කරගන්න ගියාම තාමත් මට පුදුම විදිහට වද දෙනවා. එකම දේ 3-4 පාරක් එයාට කියන්න ඕනේ කරන්න. ඒ කිව්වත් ඇහෙන්නේ නැහැ වගේ ඔහේ ඉන්නවා. ගණන් ගන්නෙ නැහැ. බෙහෙතක් බොන්න ගියත් අසනීපයක් වෙලා පැය ගාණක් යනකම් කෑ ගහලා තමයි පොවාගන්නේ. ඒකත් බොන්න බෑ කියලා මාව කේන්ති ගස්සන්නමයි හදන්නේ කියලා ඇය සඳහන් කරලා තියෙනවා. එයාගේ වැඩ කරන එක මැඩම් මට දැන් බොහොම වෙහෙසකර වැඩක්. ඉස්කෝලෙන් දෙන වැඩ, ගෙදර වැඩ වුණත් ඇවිල්ලා මට කියන්නේ නැහැ. එක්ක නැහැයි කියලා කියනවා. නැත්තම් ඒක කියන්නේ බාගෙට. හරීම හිතුවක්කාරයි. එයාගේ තාත්තත් මනෝවෛද්‍ය ප්‍රතිකාර ගන්නවා. නමුත් සඳහන් කරලා නැහැ මොකක් සම්බන්ධ කියන එක. එයත් මාව කේන්ති ගස්සන වැඩම තමයි හැම වෙලාවෙම කරන්නේ. මට මේ දේවල් නිසා දැන් ගොඩක් කේන්ති යන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේක මට දැන් දරාගන්න, පාලනය කරගන්න අමාරුයි. ඒ නිසා මැඩම් මම මොකද්ද මේ වෙලාවේ කරන්න ඕනේ, මම ප්‍රතිකාර වලට යොමු වෙන්න අවශ්‍යයිද කියලා ප්‍රශ්න කරලා තියෙනවා. හරි, මං හිතන්නේ ඇත්තටම ඉස්සරට වඩා වෙනස් නේද හසනේ. දැන් අපේ සමාජයේ ප්‍රශ්නයක් තියෙනවනේ, ඒ ප්‍රශ්නේ විසඳගන්න යම් කිසි විදියකට වෘත්තීමේ සහයක් පතන්න ලෑස්තිලා ඉන්න එක හොඳ දෙයක්. නමුත් මේ දරුවගේ මට පේන්නේ විශේෂතාවයක් තියෙනවා හඳුනගත්තු නැති. ඒ කියන්නේ අපි කිව්වනේ, අපි කතා කරලා තියෙනවනේ සමහරවිට වර්ධනයේ වීමේදීම ඇතිවන යම් කිසි වෙනස්කම් දරුවන්ගේ තියෙනවා. ඒ කියන්නේ මොලේ වර්ධනයේ වීම ඇති වුණු වෙනස්කම් තියෙන දරුවෝ ඉන්නවා. මේ දරුවෝ ඇහෙන්නේ නැහැ වගේ ඉන්නව නෙවෙයි, බොහෝ විට ඇත්තටම ඇහෙන්නේ නැතුව ඇති. ඒ කියන්නේ කන් ඇහෙන්නේ නැහැ කියන එක නෙවෙයි, එයා ඉන්නේ වෙන කල්පනාවල් වල. ඔය අධ්‍යාපනයටත් එච්චර ලොකු උනන්දුවක් නෑ, ඉස්කෝලේ වැඩවලට උනන්දුවක් නෑ. අනිවාර්යෙන් හැබැයි දක්ෂ ළමයෙක් විය යුතුයි. يعني ලොකුවට වැඩ කරේ නැතුණාට ඉඳගෙන ඕන දෙයක් ටක් ගාලා අල්ලගන්න පුළුවන් ළමයෙක් විය යුතුයි. එතකොට මෙයාව කේන්ති උස්සනවා, එයා අම්මව කේන්ති උස්සන්න වැඩ කරනවා නෙවෙයි ඔය. ඒ එයාගේ හැටි. එවැනි දරුවන් බොහෝ විට අපි අතර ඉන්නවා, අපි අඳුනගන්නේ නැහැ. ඒ ළමයා මේ ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන විදිය වෙනස් කියලා. එයාට ලෝකෙ දැනෙන විදිය වෙනස් කියලා. එයා ඉගෙන ගන්න විදිය වෙනස්. එයා සමාජ සම්බන්ධතා ඇති කරගන්න විදිය වෙනස් කියලා. අපි දන්නේ නැතුව මේ දරුවොත් එක්ක වැඩ කරොත් තමයි අපිට කේන්ති යන්නේ. අපි මෙහෙම ගමුකු බොහොම සරලව. මේ දරුවට දුර ඉඳගෙන ඔබ කතා කරන්න යන්න එපා. කුස්සියේ ඉඳලා කියලා හරියන්නේ නැහැ. ඉඳලා පුතේ කන්න එන්න, පුතේ දැන් ඔය ඇති කියලා එන්න කතා කරන්න එපා. ළඟට යන්න, ගිහිල්ලා මොකද්ද කරන්න කියලා බලන්න. එහෙම කරන්න කියලා බලලා ඒ වැඩේ නවත්තන තැනදි කියන්න දැන් අපි යමුද කන්න. එයාට ඇඟට රස තියලා කියන්න. ඒතර ඔන්න එයා දන්නවා මේ මට අඬ ගහනවා කියලා. නැත්තම් ඒ සමහර ළමයි ඉන්නවා, එයාගේ ඉමේජිනේෂන් එක ඇතුලේ, පරිකල්පනය ඇතුලේ යමක් හදාද කල්පනා කර කර ඉන්නේ. ඒතර අම්මා කතා කරා කියලා එයා දන්නේ නැහැ. එක්කෝ යම් වැඩක ඉන්නව නම් ඒ වැඩේට අනුගත වුණාට පස්සේ එයා දන්නේ නැහැ එළියෙන් කවුරු හරි කතා කරනවා කියලා. ඒ වගේ මේ වෙන ළමයි කැමති නැහැ යමක් වැඩයක් කර කර ඉඳලා මග දාලා නැකිටලා එන්නේ. එයාට ඒක ඉවර කළා තමයි නැකිරින්න පුළුවන්. මොකක් හරි බලබල හිටියත් එහෙමයි, වැඩක් කර කර හිටියත් එහෙමයි. ඒතර මගින් කතා කරත් ඔන්න එයාට එතකොට තමයි කේන්ති යන්නේ. ඉතින් එවැනි ළමයින්ගේ බුද්ධි මට්ටම ඉතාම ඉහළයි එක පැත්තකින්. ඒ කියන්නේ අධ්‍යාපනයට හොඳයි, ගණිත දැනුම හොඳයි, ඉගෙන ගැබේ ෆාස්ට් ලර්නර්ස්ලා තනියෙන් දේවල් ෆිගර් අවුට් කරලා තනියෙන් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි ඒගොල්ලන්ගේ සමහල්ලාවට සමාජ බුද්ධිය අඩු වෙන්න පුළුවන්. සමාජ අම්මත් එක්ක කොහොමද වැඩ කරන්නේ, තාත්තත් එක්ක කොහොමද වැඩ කරන්නේ, සහ යාගේ චිත්ත වේග පාලනය එයාට අමාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ එයාට කේන්ති ගියත් එයා ටිකක් දැනෙන විදිහ වෙනස්. එයාට තදින් දැනෙනවා කේන්තිය, තරහව, අපේ දුක, ඒ වගේම සතුට පවා එයා පොඩි දේවල් වලට සතුට වෙලා ඉතාම උත්කර්ෂයෙන් නැගෙන ලක් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි දරුවන්ට, ඉතින් මෙවැනි දරුවෝ අපි අතර ඉන්නවා. ඒතර මේ දරුවන්ව පාලනය කරලා දරුවන්ට බැනලා ගහලා හදන්න බෑ. දරුවෝ තේරුම් ගන්නවා දරුවෝ වැඩ කරන්නේ මෙහෙමයි. ආ එහෙමනම් මෙවැනි දරුවෙක් එක කොහොමද වැඩ කරන්නේ කියලා කියන චැලෙන්ජ් එක තමයි මේ අම්මට තියෙන්නේ. තාත්තත් කේන්ති උස්සන වැඩ කරනවා කියලා කිව්වහම සමහර විට තාත්තටත් මෙවැනිම ලක්ෂණයක් තියෙනවද දන්නේ නැහැ. මොකද මේගොල්ලෝ ප්‍රතිකාර ගන්නවා කියලා සඳහන් කරලා අපි අඳුරගන්නේ නැතුව සමහර ප්‍රතිකාර ඔයේ ගන්නවා. කේන්ති යනවා කියලා, හැබැයි කේන්ති යන්නේ ඇයි කියලා හොයන්න ඕනේ. කේන්ති යන්නේ බොහෝ විට ඔවුන් සංනිවේදනය
කරන විදිහ වෙනස්, අපිට සංවේදනයේ වෙන විදිහ වෙනස්, අපේ සංවේදනය කරන දේ ඔවුන් තේරුම් ගන්න විදිහ වෙනස්. බොහෝ විට ඔවුන් වචන හෙන්නේ නැහැ. වචනයෙන් ඒක අහගෙන ඉඳලා තේරුම් ගන්නවා වෙනුවට ඔවුන්ට අර ඇඟට ටච් කරලා ළඟට ගිහිල්ලා ඩිරෙක්ට් يعني ඍජුව යමක් කිව්වම තේරෙන ප්‍රමාණය වැඩි. නමුත් අපි සාමාන්‍ය අපේ ලංකා විදිහ තමයි යමක් විස්තර කරන්න ගියාම ගොඩාක් කියවනවා. ඇයි පුතේ කන්නේ නැති බලන්නකෝ දැන් අම්මා කතා කරනවා කවදාවත් කියන දෙයක් අහන්නේ. ඔහොමමයි ඔහොම කවදාවත් ඔහොම කරලා මාව කේන්ති උසරකමයි කියලා ගොඩාක් කිව්වම ඒ ළමයා දන්නේ නැහැ අම්මා මොනවද කියන්නේ කියලා. ඒ වගේම මහත්යත් නොදන්න පුළුවන් මොනවද මේ මගේ නෝනා කියන්නේ යන්නේ කියලා. එතන දැන් කන්නේ නේ වැඩේ නවත්තලාට කියලා දැන් කන වෙලාව යන් කන්න කියලා කිව්වොත් ළමයා දන්නවා කන්නයි කතා කරන්නේ කියලා. හරිද? ඒතර ඒ වගේ ඒගොල්ලොත් එක්ක කමියුනිකේට් කරන ඍජුව. එතන ස්ථිරව අපි වෙනිවෙනි මනතේ මේක අඳුර ගන්න පුළුවන් විදිහක් තියනවාද ඒ දරුවන් ඒ විදිහයි කියන එක. ඉතින් ආ දරු අඳුර ගන්න පුළුවන් විදිහ තමයි අර ඒක ටිකක් ස්ටබර්න් වගේ දැනෙනවා. යාට යා ඕන විදිහට කරන්න යාට ඒ ඕන වැඩේ කරන්න ඕන යාට ඇහෙන්නේ නැහැ. ඒකට සමහරවිට අමතක වෙනවා දේවල් අපි තුමු ටොයිලට් ගිහලා ෆ්ලෂ් කරන්න අමතක වෙනවා. ඒත් හැමදෙස්සම ඉමේජිනේෂන් එකේ ඉන්නවා කියලා කියන කාරණා. ඒතර ඉස්කෝලේ ගිහිල්ලා ඒ දේවල් ලොකුට ලියන්න ඒ ඉඳගෙන අනිත් කෙනෙක් කියන දේවල් අහගෙන ඉන්නවට වඩා වැඩක් කරලා ඉගෙන ගන්න අවශ්‍ය ළමයි වෙන්න පුළුවන්. ඒ වගේම දැන් ඔය කියන්නේ නැහැ නේද ගෙදර වෙලාවට. හෝම්වර්ක් එහෙම කියන්නේ නෑලු. හෝම්වර්ක් කියන්නේ දෙයට ඇත්තටම අදාළ නෑ. ඒ හෝම්වර්ක් කරනවා කියලා කෙනෙකුගේ පොතේ පිටු ලස්සන කරලා පුරෝල තියනවා කියන කෙනෙකුට ඇත්තටම අදාළ නැති ළමයි නම් මේකෙන් කියවෙන්නේ ඉගෙන ගන්න බෑ කියලා. එයා හොඳට ඉගෙන ගන්න. ඒතර අකුරු කියන්නේ ඇත්තටම මං කියන වගේ සංකේත ටික. ඒතර ඒකෙන් ඉගෙන ගන්න ලොකු දෙයක් නෑ. ඉගෙන ගත්ත දේ ලියන්න තමයි අකුරු තියෙන්නේ. එතකොට මේයා ඉගෙන ගන්න ආසයි හොඳට දැනුම තියෙන පුළුවන් නමුත් උත්තර නොලිය යන්න ඉඩ තියෙනවා මේ වැනි ළමයි. හැබැයි කටින් ඇහුවොත් ඕන එකක් කියන්නේ අනිත් ළමයින්ට වඩා හොඳට දන්නවා. හැබැයි ලියන්නේ ලියන ප්‍රතික්ෂේප කරලා ළමයි වෙන්න පුළුවන්. ඉතින් එවැනි දරුවන් අපි අතර ඉන්නවා. ඒ දරුවෝත් එක්ක රණ්ඩු කරන්න එපා. ඒගොල්ලෝත් එක්ක වැඩ ගන්න හරි ලේසි. අපිට ළමයව තේරුම් ගන්න විතරයි තියෙන්නේ. දැන් මේ අම්මා ටිකක් දැන් මේ වෙලාව වෙනකොට ස්ට්‍රෙස් වෙලානේ ඇත්තේ. දැන් තරහා යනවා. හස්බන්ඩ්ත් කේන් තියන වැඩමයි කරන්නේ. දරුවගෙනුත් දැන් සැනසීමක් නැහැ වගේ එකක් හැඟීමකින් ඉන්නේ. මේ වෙලාවේ අම්මට කරන්න ඕන දේවල් මොන හරි තියනවද මනෝවිද්‍යාතුමියනේ? මේ තරහා පාලනය කරගන්න. ඇත්තටම තරහා කියලා කියන එක අපිට යටපත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තරහා යන්නේ ඇයි කියලා තේරුම් ගන්න ඕනේ අපි. තරහා යන්නේ ඇයි? ඔබට ඕන වෙලාවට ඔබට ඕන දේ නොවෙන නිසායි. ඔබට ඔය ගෙදර දරුවා ඔබට ඕන විදිහට තේරුම් අරගන්නේ නැහැ, වැඩ කරන්නේ නැහැ. ඔන්න ඉතින් දරුවත් එක්ක තරහයි. මොකද ඔබට තියෙනවා ඇජෙන්ඩ එකම හැමදාම ගිහින් උදේ නැගිට වෙලා ඉඳන් ඔබට කාර්ය පටිපාටියක් තියෙනවා කරන්න. මේක කරගෙන යන්න නම් අනිත් අය මෙන්න මේ විදිහට වැඩ කරන්න ඕනේ, කන්න ඕනේ, නාන්න ඕනේ, ඇඳින්න ඕනේ, ටයිම් ටේබල් එකේ ඉන්න ඕනේ, ලෙග් ඉන්න ඕනේ. ඉතින් එහෙම නැති වුණාම තමයි ඔබට කේන්ති යන්නේ. ඒතර හස්බන්ඩ් උනත් එහෙමයි. හස්බන්ඩ් ගෙන් මෙන්න උන් ටික නූණ හදා ඔබට කේන්ති යන්නේ. හරි. දැන් ඔබ මෙච්චරකල් පාවිච්චි කරපු ස්ට්‍රැටජි එකට බෑ ඔවුන්ගෙන් ඒ වැඩේ ගන්න. එතකොට ඕන දැන් සොලියුෂන් එකක් තියෙනවා. ඔවුන් එක්ක වැඩ කරන්න ඕන විදිහ වෙනස් කරාම ඔවුන් එක තේරුම් ගත්තා. දැන් ඔබ ඔවුන් වෙනස් හේඳ ඔබ කරන විදිහට වැඩ කළා හරියන්නේ නැහැ. එහෙමනම් දැන් ක්‍රමවේදයේ මාරු කරන්න ඕනේ. කෑ ගහලා අඬලා හරියන්නේ බැල්ල කරොත් එහෙම සා ගැහුවොත් මේ වැනි ළමයි කරන්නෙම නැහැ. කියන ෆිසිකලි ඇටැක් කරන්නම එපා මෙහෙම ළමයින්ට. ඒක අපි අතරම හිතන්නේ වැඩසටහන වලින් කරලා තියෙනවා. ඉතින් අපි වයින් දරුවෝ ගැන ෆිසිකලි ඇටැක් කරන්න එපා. එහෙම වුණොත් ඒ දරුවෙක් ඔබට පෙරලා ගහන්න ඉඩ තියෙනවා. තමන්ගේ අම්මා කියලා නොදැන. ඒ කියන්නේ ෆිසික එවැනි ළමයෙකුට ඇඟට ගැහුවොත් එහෙම යා ප්‍රචාර දක්වන්නේ තරහකාරයෙකුට, සතුරෙකුට ප්‍රචාර දක්වන විදියට. මොකද යාගේ මොලේ වේගෙන් පණිවිඩ එන්නේ නැහැ. මේ මගේ අම්මයි මට ගැහුවේ. එයට ගහන්න එපා කියලා කියන පණිවිඩය වේගෙන් එන්නේ නැහැ. මොකද අපි ක්‍රියාත්මක අපේ ආරක්ෂාවට ක්‍රියාත්මක වෙන පද්ධතියටක් ගාලා ක්‍රියාත්මක වෙනවා. ඔළුවෙන් අපි හිතමුකෝ අපි ඩිටෙක් අපි දැනුමකින්නේ. එතකොට මනුස්ස මොලේන්නේ අපි ඩිටෙක් කරන්නේ මේ අම්මා ඉන්නේ. අම්මට අම්මමට ගැහුවට මං අම්මට ගහන්න නැහැ කියලා කියන ඒ අපිට සමාජයෙන් දීපු දැනුමක් නේ ඒක. ඒ දැනුම ටක් ගාලා කනෙක්ට් වෙන්නේ නැහැ. යා ශනික ප්‍රචාර දක්වන එහිඳ කවදාවත් උන්ට ෆිසිකලි ඇටැක් කරන්න නම් එපා. උන් එක කේන්ති කියලා වැඩ කරන්නම එපා. උන් නිකන් කේන්ති ගන්න අය නෙවෙයි උන්. උන් කේන්ති ගන්න සමහරට තමන්ට ඕනිද වැඩක් කරගන්න බැරුනහම කේන්ති ගන්නේ. නමුත් ඔබ ඒකට කලබල වෙන්න එපා. උන් ඔබට කරදර කරන්නේ ඔබ උන්ට කරදර කරොත් විතරමයි.